අපි මේ දේශපාලන රැස්වීමක් නෙති ලොකු වෙනසක් තේරෙන්නේ නැද්ද මෙනේ වට වඩා ප්‍රධානම වෙනස මොකක්ද මෙතන අර බඩ තියෙන සුදු ඇඳගත් අර මහත මිනිස්සයා ඒ මිනිස්සයා මෙතන නැහැ එහෙම මිනිස්සෙක් මෙතන නැහැ එහෙම මිනිස්සෙක් මෙතනට එන්නෙත් නැහැ මෙතන ඉන්න හැමෝම මෙතන ජනතාව සහ මෙතන වාඩි වෙලා ඉන්න මේ සියලු දෙනා මේ සාමාන්‍ය පන්නේට කාලා බීලා උඩට ආපු මිනිස්සු හැමදාම දැනිච්ච පොඩි අවුලක් තිබ්බ අපේ රටේ දේශපාලන ඒක පොඩි අවුලකුත් මේක ටිකක් ලොකු අවුලක් ඒ කියන්නේ අපි හැමදාම දේශපාලනය කියලා අර්ථ දක්වගෙන හිටියේ අපේ ඔළුවලට කවුදෝ මන්ද දාපු දේවල් ටික දැන් මිනිස්සු මේ ටිකේ කියන දේක් තමයි සමහර අය මේ දේශපාලනේ අදාල නැහැ මේ දේශපාලනේක ගමන නැහැ අපිට ගමන තියෙන අපිත් එක්ක අපේ ගමන තමන්ගේ ගමන තමයි යන්න ඕන මොබඩේ හැංගීමක් තියෙන දැන් දේශපාලනේ කියන එක වැඩක් නැහැ ඇත්ත දේශපාලනේ වැඩක් නැහැ උන් ඔළුවට දාපු දේශපාලනේ වැඩක් උන් අපේ ඔළුවට දාපු දේශපාලනේ වැඩක් නැහැ නිවර්ත දේශපාලනේ අපිට වැදගත්කමක් තියෙන ඒ දේශපාලනේ අපේ දරුවන්ගේ අනාගතයට මතු උපදින්න ඉන්න දරුවන්ගේ අනාගතයට වැදගත්කමක් තියෙන දේ ඒක තමයි වැදගත්ම දේ මොකද ඒක තමයි අනාගතේ තීන්දු තීරගන්නේ ඒකෙන් තමයි අපේ දරුවන්ගේ අනාගතේ තීර වෙන්නේ හැරණම ලක්ෂයෙන් කෙක් මම දැන් හැරණම ලක්ෂය ගැන තවටත් කතා කරනවා අපේ හිතවල හීන තිබ්බා අපේ කොල්ල කෙල්ල ඇඳා චිත්‍ර ඔය ගමක් ගමක් ගානේ නගරයක් නගරයක් ගානේ ඒ චිත්‍රවල තිබ්බ උන්ගේ හීන උන්ට උමනාවක් තිබ්බ නැහැ කඩේ යන උන් කඩේ ගිය කොල්ල නෙමෙයි උන්ගේ හිතස්සේ තිබ්බ හීන අපේ හිතස්සේ තිබ්බ හීන අපි ඡන්ද දුන්නේ හීනයක් මවාගෙන හැබැයි පස්සේ තමයි තේරුනේ අපේ ඔළුවට මොකද්ද උමන් දෙකක් දාලා තියෙන්නේ කියලා මං ඌට අපේව දැකලත් නැහැ ඇස් බනා පිට හැබැයි මොකද්ද උමන් දොලි තිබ්බ ඌ මාර පොරක් කියලා මම අපි හැමෝගෙම දුවනේ ඊකන් ගැම්ම පොරක් මේ රට හදන හදන්නේ කවුද කිව්වේ කවුද කිව්වේ අපිට අපි කොහොමද දන්නේ දැන් අර දැන්පත් වෙලා ඉන්න කෙනා රනිල් ජාත්‍යන්තර සබඳතා තියනවලු නේද ඒ කවුද කොහොමද අපි ඒක දන්නේ දැන් කවුද ඔලුවට දැම්මපේ කවුද මේ මැජර දේශපාලනේ අපි ඔලුවට දැම්මේ මේ දේශපාලනේ වැඩක් නැහැ ඇත්ත උන්දාපු දේශපාලනේ වැඩක් හැබැයි සබා දේශපාලනේ අපිට ඕන ඒ දේශපාලනේ තමයි මේ ගොඩ ගන්න හදන්නේ ඒක ගොඩ ගන්න හදන එක ලේසිත් නැහැ ගොඩ ගන්න ඕන ඒක ගොඩ ගන්නමු මොකද මේක අපේ රට අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මුලින්ම අපි කනට අහලා තියෙන ටැලන්ට් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රය මොකද්ද බං ප්‍රජාතන්ත්‍රවාදය දැන් දන්නවද දැන් අපි අපේ සෙට් එකද මේ ගම් මිනිස්සු ගැන මම දන්නවා මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදය අපේ වචනේ අහලා තියෙනම උන්ගෙන් නේද හැබැයි ඒක තේරුම අපි දන්න උන් අපිට ඒක කියලා දීලා තියෙනවා ඒකේ හරි තේරුම අපිට උන් කියලා දීලා නැහැ ප්‍රජාතාන්ත්‍රික වාදයේ කිව්වම මේක ලොකු අර්ථකථනයක් තියෙනවා හැබැයි සරලව මම පැහැදිලි කරගත්තොත් අපි හැමෝටම මේ රට පාලනය කරන්න යන්න බෑනේ ඒ නිසා අපි විසින් අපි ටික එකතු වෙලා පත් කරගන්නවා නියෝජනය පිරිස නියෝජිතව පිරිස ඒගොල්ලෝ ජනතා නියෝජිතය ජනතා නියෝජිත එතකොට ඒගොල්ලෝ අපිව තමයි නියෝජනය කරන්නේ දැන් ඔයගොල්ලෝ මේ දංකොටුවෙන් පත් කරගත්ත කෙනා ඔයගොල්ලෝ නියෝජනය කරනවද ඔයගොල්ලන්ගේ කටුකෙන්ද අපේ දංකොටුවේ ප්‍රශ්න ටික නියෝජනය කරනවද අපි දැන් දංකොටුවෙන් පත් කරගෙන ඉන්නේ ඒතර අපේ මේ පුත්තලන් දිස්ත්‍රික්කෙන් අපි පත් කරගත්ත සියලු මන්ත්‍රීන් අපිව නියෝජනය කරනවද අපේ ජනාධිපතිතුමා අපි නියෝජනය කරනවා කවුද අපි ඡන්ද දුන්නා අපි ඡන්ද කවුද ඡන්ද දුන්නේ එතකොට ඒක ව්‍යවස්ථාවලු කවුද හැදුවේ අපි නෙමෙයි හැදුවේ මොකද්ද මේ වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවට යන්න පවා සුදුසු නෑ කියලා මුළු රටත් ඒකමතිකව තීන්දුව తీරන ගත්තා ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය කියන පක්ෂයට කිසිදු මන්ත්‍රී ආසනයක් හම්බුනේ නැහැ. එහෙව් කෙනා මේ රටේ ජනාධිපති වවුටුවට එන මට්ටමට මේ දේශපාලනේ කැතයි. ඒක තමයි කැත දේශපාලන. මේ පිරිස කරන දේශපාලනේ නෙවෙයි. මේ දේශපාලනේ හදාරන්න චුට්ට. හොයලා බලන්න. අපේ මිනිස්සුගේ කටවල් වල දිව නැවෙනවා මහින්ද මහත්තයා කියන්නේ. සජිත් මහත්තය මහින්ද මහත්තය නේද අපේ තියෙනවනේ හඳුන්නේත් මහත්තය කියනවාද ඔයගොල්ලෝ තුනිල් හඳුන්නේත් මහත්තය විජිත හේරත් මහත්තය කියවෙන්නේ නැහැනේ කියන්නත් එපා කියන්න ඕනේ නැහැ අපේ අපිට අනුර මහත්තය කියලා එහෙම කියවෙන්නේ නැහැ වැඩිනේ අනුර ඇයි ඒ අපේකේ තේරුණා අපිට අවුල ඒක තමයි අපි සමහරුන්ට එන අවුල අපේකේ කුඩට යද්දි මාර අවුල් මේක කෙලවගත්ත අපිම තමයි මේක කොට දාලා තුන අපි නිසා මේ ක්‍රමය අපි වෙනස් කළ යුතුමයි. එතකොට තව සමහර පිරිසක් කියනවා මේ දේශපාලනේ වුණත් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේකනේ. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේක. ඒක තමයි අපි දෙන්නේ. මම දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියනවා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේක. මොකක්ද මලගෙදරට යන්නේ. හට් එකක් දෙන්නේ. ඒක නේ බලාපොරොත්තු වෙන දේ දෙන්න තමයි උන් ඉන්නේ. දැන් එතකොට බිස්කෝල් එක ප්‍රින්සිපල් කෙනෙක් ගම්. ඉන්න කොල්ල කෙල්ල මොනවද බලාපොරොත්තු? කෙල්ලෝ කේ යාළුවෙලා ඉන්න. ගංජා පාරක් ගහගෙන ඉන්න. එතකොට ප්‍රින්සිපල් එක දෙන එකද කරන්නේ ප්‍රින්සිපල්. දැන් ප්‍රින්සිපල් එක දෙනවා එතකොට. එහෙමද වෙන්නේ? නෑ. නායකයෙක් පත් කරන්නේ මිනිස්සු ඉල්ලලා ඉන්න දේ දෙන්න නෙවෙයි. හරි දේ කරන්න. මිනිස්සුන්ට නොතේරෙන හරි දේ කරා මොකද මිනිස්සු Tamanta සාපේක්ෂව එක එක දේවල් බලාපොරොත්තු වෙයි ඒ නිසා විය යුතු දේ මේ උන් අපිට ඇඟිලි දික් කරනවා උඹලා තමයි අපිව පත් කරේ කියලා නෑ උන්ව පත් කරන මට්ටමට අපේ මනස හැදුවේ උන් ඒක අපිට දැනුන්නේ තවටත් දැනුන්නේ හැබැයි ඒක දැනන පිරිසක් මෙතනට අවිල්ලා තියෙනවා අපේ අධ්‍යාපන ක්‍රමේ අපි මේ දෙමව්පිය ඔක්කොම මහන්සිලා ඉස්කෝලේ යවලා කොල්ලන්ව කෙල්ලන් ගොඩ දාන්න හදනවා එතකොට අපේ අධ්‍යාපන ක්‍රමයෙන් මේ ගමේ කවුද රස්සා අරගෙන තියෙන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය නිසා ඔබ ඉගෙනගත්ත දේින්ද ඔබ රස්සාව කරන පොඩ පොඩ හිතලා බලන්න අපි රස්සාව කරන්නේ අධ්‍යාපනයේ ඉගෙනගත්ත දේ අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න අපේ අධ්‍යාපන ක්‍රමය නිසි ලෙස වෙනස් වෙන්නට ගැළපෙන විදියට අපේ දරුවෙක්ට පාසලෙන් එළියට එනකොට
ඒ දරුවගේ අනාගතය ගොඩදාන්න පුළුවන් මට්ටමේ අධ්‍යාපනය අපි හදන්නට ඒගොල්ලෝ හිතන තව එක කාරණාවක් තියෙනවා මම කොහොමත් හැමදෙම සුභවාදීව දකින්න මිනිස්සෙක් මම සුභවාදීව දකින්නවා සහ අපි සුභවාදීව දකින්න උත්සාහ කරන්නට ඕන මේ රට කවදාවත් හදන්න බෑ කියන ඔය ගොම්ම ගොම් මතේ ඔබේ කටවල් වලින් ආයේ කවදාවත් කියන්න එපා ඒ කියන එකම තමයි අපිට කෙලවෙන්නේ මේක හදන්න පුළුවන් හදන්න බැරි අන්නේ හැංගීම් මේක හදන්න පුළුවන් එකිනෙකා නැගිටින් වැරද්ද දුරුතන ඒ දෙයට කතා කරන්න හරි දේ කතා කරන්න අපි නිකිනා නැගිටිමු අපි මේ පක්ෂ වෙනුවෙන් නැගිටිමු මොකද මේ පක්ෂේ ඉන්නේ ඔයගොල්ලෝ අපි වගේම සයිවර් කඩෙන් කාලා පරාටයක් කාලා ඈ බස් එකේ ගිහිල්ලා ෆුට්බෝඩ් එකේ ගිය එහෙම නායකව තමයි අපි ටින් ඔයගොල්ලෝ රනිල් මහත්තයා කියන එක බස් එකේ ෆුට්බෝඩ් එකේ කවදාවත් ගිහිල්ලා නැහැ මෙතන හැමෝම ගිහිල්ලා තියෙනවා අපි ගිහිල්ලා තියෙනවා අපි සයිවර් කඩෙන් කාලා තියෙනවා ඔයගොල්ලෝ එදා ඉදන් ඔය ඡන්දෙ දුන්නේ ඔයගොල්ලෝ මහින්ද මහත් ඔයගොල්ලෝ ඉතන දෙම කාලා තියෙනවා ඇමති පුතේ කන්න විදියක් නැහැ උන්ට දුක දැනෙන්න විදියක් නැහැ ඔබේ දුක දැනෙන්න විදියක් නැහැ දැනෙන්නේ ඒ ඒ දුක විඳපු එකෙක් ඒ නිසා මේ දක්වා අපි අපේ ජීවිත වෙන එකට තීරණය කරන්න ඉඩ දීලා තිබ්බනම් ඒක නවත්තමු අපේ ජීවිත අපි තීරණය කරගමු අපේ ජීවිතවල තීරණය ගන්න පුළුවන් මට්ටමේ හැඟීමක් තියෙන අපේ වේදනාව දැනන අපේ දාඩිය අඳුනන අපේ හදගස් මඳුරන හැබෑවට මඳුරන පක්ෂයක් එකක් අපි එකතු වුණා ඒ පක්ෂය තමයි ජාතික ජන බලවේගය ඔබ ඔළුවල ජනතා විමුක්ති පෙරමුණ ගැන තියෙන්නේ උන් දාපු මත මිස සැබෑ මත නෙමෙයි කියන එකක් දැනගන්න. මේ දක්වා තිබේ මත. හැබැයි දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ජනතාව මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ ජයග්‍රහණය කළ හැකි මේ ජයග්‍රහණය දක්වා අපි ගෙන යුතුයි. අපි ගෙන යන්න ඕන. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා මේක ගොඩ දාන්න. දැන් චිත්‍ර ටික බොඳ වෙලා ගිහිල්ලා. ඒ චිත්‍ර බොඳුනාට උන්ගේ හීනතාව බොඳ වෙලා නැහැ. ඒ නිසා තමයි කොල්ලෝ කෑ ගහන්නේ මේ වෙනුවෙන්. ඔය ඉන්න අලුත් කොල්ලෝ කෙල්ලෝ කෑ ගහන්නේ මේ වෙනුවෙන්. ඒ නිසා. ඒ නිසා මම මේ කියන්නේ කරපු වැරදි වලට විපාක විඳින වෙලා තියෙන දැන් ඉන්න පරම්පරාවයි කොල්ලෝ කෙල්ලන්. තව දුරටත් ඒක වෙන්න ඉඩ තියන්න එපා. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ දරුවාගේ හුරතල් කර කර ඒගොල්ලන්ගේ දරුවාගේ අනාගතේ සුබසීන මවනවා නම් ඒ සඳහා හොඳ රටක් තියෙන්නට ඕන. ඒ රට අපි ගොඩනගන්න. ඒ රට ඒ ගොඩනගන්න පුළුවන් රට නිවැරදිව ගොඩනගන්න පුළුවන් එකම කණ්ඩායම ඉන්නේ අපිත් එක්ක. ඒ නිසා මේ ජාතික ජන බල වේගයත් එක්ක එකතු වෙලා ලොකු ගමනක් යන්න මං හැමෝගෙම ඉල්ලා සිටිනවා. මේ දක්වා ඔබ යම් කිසි දෙයක් කළේ නැත්නම් ජාතික ජන බල වේගය වෙනුවෙන් යම් කිසි දෙයක් පුළුහන් දේ කරන්න ඕන.